මුලින්ම මම එහෙමනම් සූර පප්පා කටන්න එක වෙද පප්පා ජිම් පප්පට අරිට දෙන්නේ නෑ. ඊතරයා කියලා තියෙනවද මං අරිෂ්ට දෙන්නේ නෑ කිය. මොකද ඔයා පුංචි කාලේ අරිෂ්ට කල් දෙරමට වැටිලා පැය ගානක් හිටිය. ඒ හින්දා මුළු ඇඟේම තියෙන්නේ අරිෂ්ට. ආයේ අරිෂ්ට බොන්ත ඕනන්නේ නෑ. පැංච කියන කටුන් වැඩ සටහනත් ඔය සූර පප්පට කලින් විකාශය වෙච්ච එකක්. ඒකත් බෙහෙත් ජනප්‍රිය වුණා වලස්සාල කියන චරිතේ. වලස්සාල පැංචෝ සෙල්ලම් කරන්න වගේම පාඩම් කරන්නත් වෙලාවක් වෙන් කරගන්න ඕන. තේරුණා නේද? ඒකෙත් අර මහමියා කියන චරිතේ මාස්ටර් කියලා කියනවා. ඒ චරිත මම කළේ. ඒකේ උපදෙස් දෙනවා. ඉක්මන් ඉක්මනට ගිහිල්ලා සාකිය අල්ලගන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරගන්න ඕන. මිනිහා දැම්මම පැනලා යන්න සූදානම් වෙන බවයි පේන්නේ. මණ්ඩුක භවනත් ඉතාමත් ජනප්‍රිය වුණු කාටුන් චරිතයක්. ඒකේ මණ්ඩුකට හඬ ගැව්වේ අපේ සුනිල්. මණ්ඩුකට උපදෙස් දෙන්නේ මණ්ඩුකගේ තාත්තගේ යාළුවෙක් වෙලා හිටපු මාතුන් අයියා. එයා කියන කොච්චර කිව්වත් එයා කියන දේ අහන්නේ නැහැ. මණ්ඩුක මෝඩ වැඩ කරන්න එපා. මණ්ඩුක තාත්තා ඉන්න කාලෙත් මට කියලා තියෙන්නේ පොඩි එකා වැරද්දක් කළොත් දඬුවම් කරන්න කියලා.